මානවර රාජධානි සමයේ රජකර රාජාදි රාජසිංහ රජුගේ පුතකු පැවිදි බිමට ප්‍රවිෂ්ඨව අසල තිබූ වැවක ඉවුරු කොංහල ඉදිකළ වෙහෙර වැවුරු කණ්ඩල පන්සලයි. මාතර යුගයේ ශ්‍රේෂ්ඨ භාෂා විශාරදයෙකු මුනිදාස කුමාරතුංගයන් හා වැවුරු කණ්ඩල පන්සල අතර පැවතියේද අවිච්ඡින්න සබඳතාවක්. මේ පන්සල ඒ කාලේ හාමුදුරුවෝක් හිටියේ නැහැ. දේවාලයක් පරණ විහාරයක් බෝධින් වහන්සේ නමක් තිබුණා. වැවක ඉවුරේ කුණේ තිබිච්ච ශාලාවක් තමයි වැව් ඉවුරු කුණ්හල වශයෙන් සලකන්නේ. වැවුරු කන්නල විහාරස්ථානය විශ්මය ජනක ලී උඩ්ලෝසෝ නිසාද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. 1928 දී මෙය නිර්මාණය කොට ඇත්තේ එවකට සිරකරුවෙකු සිටි ඩබ්ලිව් එලාරිස් ද සිල්වා කාර්මිකයා විසින්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.